දැන් මම විශේෂ නිවේදනයක් කියන්න හදන්නේ සමස්ත Facebook බලන උදවියට සහ වීඩියෝ බලන පිරිසට. ඒක නිසා ප්‍රථමව මේ අන්තර්ජාලයේ සැරිසරන සියලු දෙනාටම ආයු බොහෝ වන් කියලා, ආයු බොහෝ වන් කියලා, ඔබ සැම දෙනාටම ආයුෂ බොහෝ වේවා කියලා ආමන්ත්‍රණය කරනවා. මම 1979 ඉඳලා මට පුළුවන් ආකාරයට මගේ පරම්පරාවෙන් ආපු ඉඩම් විකුණලා මම ගවේෂණය කළා. ලක්ෂ 2005 දෙයක් රටේ ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කිරීමෙන් පසුව බොහෝ අවදීමක් වුණා මේ රටේ. ඒවා දන්න අය සියල්ලෝම දන්නවා. දැන් තියෙන ගැටලුව මා 2017 අගෝස්තු 25 ඉඳලා එක දිගට මාස 3ක් අසනීප වෙලා හිටියා. ඊට පස්සේ සුව වෙලා පසුගිය වසර එකහමාර දෙක ඇතුළත යම් යම් ගවේෂණයක් කළා. කෙරිය කඩුව පවා හෙලි පෙහෙලි කළේ දෙන්න තුනේ කල්ලාගෙන සමහර රට ඒගොල්ලන්ගේ කාරේ ඉදිරියට ගිහිල්ලා. බලාපොරොත්තු නැති විදිහට ගිය නොවැම්බර් මාසයේ මම මේ පොල්ගහ වෙලාවට පස්සේ පොල්ගහෙන් පුතුවරට ආවට පසුව මේ කෙනෙක් දාව පැමිණිලකට මට රිමන්ඩ් වෙන්න වුණා දවස් 14ක් කෑගල්ල උසාවියේ. ඒ රිමන්ඩ් වෙලා මා රිමන්ඩ් එකේ යසනීප වුණා. ඒ යසනීප පිට ගෙදර ආවා. ඊට පස්සුව අපාලගෙන ගෙදරට පස්සේ අපේ නෝනා යසනීප වුණා. එක දිගටම නෝනාට සිහිය නැතුව හිටිය දවස් 2ක් 3ක්. ඊට පස්සේ බෙහෙත් දෙනවා. රෝග කවදාකවත් අසනීපෙච්ච කෙනෙක් නෙමෙයි මගේ නෝනා. ඉතින් මෙයා අසනීප වුණා. ඉස්සර අපේ ගෙදරට ආපු සියලුම දෙනාට විශ්වවිද්‍යාලයේ 25 30ක පාට වෙනවා. ඒ හැම දෙනාටම කන්න උයලා දීලා තේවක් කරලා දීලා සංග්‍රහ කළා අපේ නෝනා. දැන් අපේ නෝනා අසනීප වුණාට පස්සේ අපි දෙන්නට තේ එකක් හදාගන්නවා. මට තේ එකක් හදාගන්නවා බැරි තත්ත්වයකටපත් වුණා. ඉතින් ඒ අවස්ථාවේදී බොහෝ අයට උදව් කරන්න කියලා කිව්වා. ඉතින් ඔය නුවර පිරිමි ළමයෙකුයි පෑලියගොඩ පිරිමි ළමයෙකුයි ඇහිලා අපිට උදව් කළා. නමුත් ඒගොල්ලන්ට ඒ දරුවන්ට කොල්ල දෙන්නේ ඒගොල්ලන්ට බලන් හොදන්න පිඟන් හොදන්න මිදුල් අතු ගන්න ගෙවල් අතු ගන්න තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ගෙවල් වල එක්තරා පිළිවෙලට හැදිච්ච දරුවෝ. ඉතින් ඒ නිසා මම කෑක ගහ ඉතින් ළමයිට කියලා පිඟන් එහෙම හොදාගත්තා. ඒ අතු ගාගත්තා. නමුත් ඒගොල්ලෝ දැන් ඒගොල්ලන්ට මම යන්න කීවා. ඉතින් ඒගොල්ලෝ රැකියාවල් කරමින් රැකියාවල් දාලා හිලමට උදව් කළේ. ඉතින් ඊට පස්සුව මා කීවා අන්තර්ජාල ඔස්සේ කීවා ධනුස් ලං මාව හොයාගෙන ආපුලාවේ ධනුස් බ්ලොග් YouTube නාලිකා ඔස්සේ කිව්වා. නැවතත් මගේ වීඩියෝ මම සජීවීව දැන් දවස් 3-4 දිනක් දානවා. ඒවා කීවා මම ඊයේ ගමනක් යනවා කියලා කීව පෙර ඒ ගමන ගියා. නමුත් ඒ ගමන යනකොට මට තව අතරමැද ආරාධනාවක් තිබුණා විසුන් වහන්සේ කෙනෙක්ගේ. ඒ ආරාධනාවට උඩුදුම්බර ආරණසේ අස්කිරිය පාසයේ පිරිවෙනේ ප්‍රමුඛ ආනන්ද හාමුදුරුව ඇතුළු විසුන් වහන්සේලා විසින් හදපු ආරණ්‍ය සේනාසනයක ඒක හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයේ පරිත්‍යාග කරපු විදමක හදපු ආරණ්‍ය සේනාසනයක්. ඒ උත්සවයට අපේ ලංකාවේ හමුදාපති සාවේන්ද්‍ර සිල්ව මහත්මයා පැමිණියා. මම ඒවා සියල්ලම වීඩියෝ කරලා මම දැම්මා. ඉතින් බොහෝ අය මේ වීඩියෝ බලලා හිතනවා ඇති මේ ජයරත්න පදවියට ගාඩ් එකට ආපු කට්ටිය හරි මේ කියලා. මම ඉතින් යනකොට ඔය විහිළුවට වගේ ඒවා වීඩියෝ කර කර දැම්මා. ඉතින් කොහොම හරි මම ඉතින් ස්වාමීන් සිල්වා මහත්මයාගේ නිල රත්නය ඒ ආකාරයෙන් වීඩියෝ කරලා දැම්මා හමුදා දරුවෝ සිය ගානක් ඉන්න තැන. ඉතින් ඒක ලාටේ හමුදාවේ හිටපු දරුවෝවත් සායන්ද්‍ර සිල්වා මහත්මයාවත් මම කවුද කියලා දන්නේ නැහැ. මට කාගෙනත් උදව් ලැබුණ නැහැ. අපේ උත්සවය ඉවරලා අපි ආවා. ඇවිල්ලා ඒ මට යන්න ඕන තැනට මම ගිහිල්ලා ඒවා වීඩියෝ කරලා තියෙනවා. ඉතින් ඊට පස්සුව ඔය ගම්පොල ඉන්න ළමයෙක් අවුරුදු 23ක පිරිමි ළමයෙක් මගේ වීඩියෝ ටික හදලා අන්තර්ජාලයට දානවා මගේ නමින්. මගේ මට මේවා කරන්න අපහසු නිසා
එතකොට ඒ වීඩියෝ බලලා ඊයේ රෑ දාලා තිබුණා හොඳ වීඩියෝ එකක් ඒ ළමයා හදලා මම අර කොරියාවේ ඉඳලා ආපු පළවත්තේ මතුකම පළවත්තේ කොරියාවේ ඉඳලා ආපු ඒ ළමයා එක වීඩියෝ එකක් කළා හලෝ ආයුබෝවන් මම මේ සජීවීව මේ වීඩියෝ එකක් කරමින් ඉන්නේ අන්තර්ජාලයට දාන්න මේ ගම්පොළ ළමයෙක් ඉන්නවා ඒ ළමයා තමයි මේ වීඩියෝ හදලා දාන්නේ මම ඒ ළමයාගේ නමගම කියන්නේ නැහැ මේ ඒක නිසා මට දැන් ඔය ළමයාත් ඔය කතා කරන කෙනත් එක්ක කතා කරන්න බෑ පස්සුව කතා කරනවා තව විනාඩි 10කින් විතර කෝල් එකක් ආවා මහත්මයෙක්ගෙන් ඉතින් මම ඒක තිබ්බා මේ ඉතින් ඒක නිසා ඒ වීඩියෝ වල ඊයේ රෑ දාපු වීඩියෝ වල ඒ කොරියෝ ඊයේ දාලා තිබුණේ දරුව එක හදලා කොරියාවෙ ඉඳලා ඒ ආපු ළමයා මූණ පෙන්වන්න අකමැති නිසා මම ගේ ඇතුළේ ඉඳගෙන බුද්ධියාගෙන මම ඒ වීඩියෝ එක කළේ ඒ වීඩියෝ එකේදී ඒකට ගොඩාක් කොමෙන්ට් දාලා තියෙනවා මට මතකේ හැටියට 2000 ගණන් දැනට බලලා තියෙනවා මේ කිසිම වීඩියෝ එකකින්වත් මගේ මෙතෙක් මගේ මුළු ජීවිත කාලයේදී මම ලියපු පොත් ලිපි ලේඛන ඊළඟට වීඩියෝ වලින් එහෙම මට සත පහක්වත් ලැබිලා නැහැ එදා ලැබුණේ නැහැ අද ලැබෙන්නේත් නැහැ මේවා සියලුම දේවල් නොමිලේ මුදා හැල්ලා තියෙන්නේ නමුත් ලෝකයේ අය හිතනවා කි මට මුදල් ලැබෙනවා කියලා මට හදවතින්ම ආදරය කරන කාන්තාව දෙන්නෙක් සහ මේ තවත් පිරිමි කෙනෙක් ඉන්නවා ඒගොල්ලෝ හරහා තමයි අපි ඒ කාලේ පරිශ්‍රණය කළේ මේගොල්ලෝ මාව මෙතෙක් කල් බලාගත්තා ඉතින් ඒගොල්ලන්ට දැන් පවුල් වල ප්‍රශ්න තියෙනවා ඉතින් ඒ නිසා මෙන්න මේ වැඩ කටයුතු කරගන්න මට මේ වුමනා කරන්නේ මේ ගෙදරට වැඩට අපේ නෝනාත් එක්ක එකතු වෙලා පොඩ්ඩක් උයාගෙන නෝනාවත් බලාගෙන මටත් පොඩ්ඩක් උදව් වෙලා මේ වැඩ කරගන්න නමුත් මගේ ඇප් වල අමාරුවක් වෙන හින්දා මට මේ එවන කොමෙන්ට් කියවන්න බෑ පොත්පත් කියවන්න බෑ ඇස්විතර හින්දා ඉතින් මේක කිව්වමත් අහන්නේ මහත්තයලා කියන අසමාරුව මොකද්ද කියලා. ඒකට බෙහෙත් තරම් දෙන තමයි කට්ටිය හදන්නේ. කියන දේ තේරෙන්නේම නැහැ මේ අයට. ඊළඟට මගේ මේ කටේ දත් ගැලවිලා තියෙන දැන් මට කතා කරගන්න බෑ කතා කරනකොට ගොත ගැහෙනවා. වචන පැටලෙනවා. දැන් සංස්කෘත ශ්ලෝක එහෙම ශබ්ද කළා කියන්න හරි අමාරුයි. මම ඕනනම් දැන් ශ්ලෝකයක් කියන්නම් ඔයාලට අහන්න පැටලෙන්න පුළුවන්. එතකොට ඒ ශ්ලෝකේ පැරුණාට පස්සේ කියයි අද පතිරාජි කසිප්පු ගහලා අරුට ෆොලෝ කරන්න බෑ කියලා. මට අද උදේ කතා කළා ඕස්ට්‍රේලියාවේ ඉඳලා මිස් කෙනෙක් ටිකක් වෙලා කතා කළා කිව්වා ඔබතුමාගේ වීඩියෝ හරි හොඳයි අපි බලනවා. ඔබතුමා බොන හින්දා තමයි මේ ප්‍රශ්නේ කියලා. ඔබතුමා බොන හින්දාලු අසනීප වෙලා තියෙන්නේ කියලා කීවා. ඉතින් මම දන්නේ මාත් එක්ක ඇසුරු කරපු අය දන්නවා මම බොනවද නැද්ද කියන එක. ඉතින් ඒ නිසා මේ ළඟදී රට හිටව මිස් කෙනෙක් මට රුපියල් මම දැන් 4-5000ක් වගේ විස්කි බෝතලයක් ගෙනත් දුන්නා. මම ඒ විස්කි බෝතලේ ওই කොට්ටාවේ පැත්තේ ළමයකට දුන්නා අපේ ගෙදර ආපු වෙලාවේ ඔයගේ ළමයක විකුණලා ගන්න හරි එහෙම නැත්නම් බොන්න හරි කියලා. ඉතින් ඒකයි කතාව. පුජ්ජලික වශයෙන් දන්නේ මමයි මම මස් මාළු කන්නේ නැහැ. අරක්කු විස්කි බ්‍රැන්ඩි බොන්නේ නැහැ කියලා මම දන්නවා. නමුත් මම අන්තර්ජාලයේ කියලා තියෙනවා මම කියලා තියෙනවා බොහෝ දේවල්. ඉතින් ඒ නිසා මට ඒක ගැටලුවක් නැහැ. මම 2017 අසනීප වෙලා ඉඳලා බොහෝම අමාරුවෙන් යන්තම් අල්ලගෙන නැගිට්ට දවසේම මාව හොයාගෙන ගෙදරට ගියා කිරිවැජ්ජොල පැත්තේ දලුගම ආයුර්වේද බෙහෙත් කරන වෛද්‍යවරයෙක්. එතුමාගේ නම දැන් කියනවනම් වෛද්‍ය එහෙම නැත්නම් ડોක්ටර් කවිඳු කරුණාරත්න දැන්ටත් ක්‍රියාකාරීත්වයේ සේවය කරන කෙනෙක්. දලුගම ඉන්නේ එතුමා එක්ක අපි බොහෝ තැන්වලදී පරිශනත් කරලා තියෙනවා. එතුමා එක කරපු වීඩියෝත් ඇති කෑගාලේ අලුලේනේ. ඉතින් එතුමා මා එක්ක අසනීපලා ඉන්න පළවෙනිම දවසේ කරපු වීඩියෝ එකේ මට කතා කරගන්නවා බැරුව මම කතා කළේ. ඒ වීඩියෝ එක බලලා කට්ටි කියලා තිබුණේ අද පතිරාජ්‍ය හොඳටම කසිප්පු ගහලා කියලා. ඉතින් ඕකයි කතාව. දැන් මේ මිනිසුන්ට පුදුම හේතුව කියන්නේ මේ මම අසනීප වෙලා ඉන්නවා කිව්වට කිසි කෙනෙක් ගණන් ගන්නේ නැහැ. ඉතින් ඒක නිසා මට මේ විශේෂම මේ වෙලාවේ ඊයේ දාපු ඒ වීඩියෝ එකට බඹරකල හෙලිදරව්වක් කියලා අර කොරියාවේ ළමයත් එක්ක කතා කරපු වීඩියෝ එකට බොහෝ අය කොමෙන්ට් ලියලා තිබුණා. පැයක් විතර කියවන ලිපි ලියලා තිබුණා සමහර අය හොඳ අගයීම් තිබුණා. ඒ අතරේ නුවන් ජය වර්ධන කියලා
කෙනෙක් ලියලා තුනදි අපි මහත්මයෙක් කියලා කියමු. එයා ලියලා තිනවා ඔබතුමාගේ බැංකු අංකය දෙන්න කියලා ලියලා තිබුණා. ගෙදර ලිපිණිය අහලා තිබුණා. ඉතින් මම ඔය කට්ටියට කියන්නේ මගේ බැංකු අංකයයි ගෙදර ලිපිණියයි දැන් අවුරුද්දක් තිස්සේම දැම්මා. මම හිතන්නේ දසදහස් වාරයක් දා දුනා ගෙදර. එතකොට මගේ Google Map එකට ගැහුවා මේ ගෙදරට නම් ලිපිණිය තියෙනවා. Google Map එකේ ජයරත්නපුර රාජ්‍ය කියලා ගැහුවාම මම මේ ඉන්න ගෙදරට එන ලිපිණිය ගේ ගාවටම එනවා වාහනය. මේ වාහනේ ගේ ගාවටම එන්න Google Map එක දාලා තියෙනවා. Google Map එක දාලා තිබිදි තහනවා ලිපිණිය. ඊළඟට ධනුස් බ්ලොක් එකෙන් ලිපිණිය දාලා ඔක්කොම දාලා තිබිදි ඒත් අහනවා ලිපිණිය මොකද්ද කියලා. දුරකථන අංක දාලා තියෙන දැන් මේ මගේ ගෙදර දුරකථන අංක කියලා පෝස්ට් එකක් දැම්මත් එහෙම ඒ පෝස්ට් එකෙන් අහන්නේ ඔබතුමාගේ දුරකථන අංක මොකද්ද කියලා. ඉතින් මෙන්න මෙහෙම හරි ගැටලුවක් තියෙනවා. දැන් වසර 10ක් තිස්සේම මගේ ලිපිණිය දුරකථන අංක මම ඉන්න තැන් කියනවා. නමුත් ඒත් අහන්නේ නේද? ඉතින් මම මේ වීඩියෝ එකෙන් දැන් නැවතත් මම කියනවා මම ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පොතුහැර පොලිස් බල ප්‍රදේශයේ මාවතගම කියන ග්‍රාම සේවා වසමේ මාවතගම කියන ගමේ මාවතගම තියෙන පොදු සූසාන භූමිය අයිනේ තියෙන කොන්ක්‍රීට් පාර දිගේ අඩි 4-500ක් ඉස්සරහට එනකොට තමයි මා ඉන්න තැන තියෙන්නේ. මේ ඉන්න වත්තට කියන්නේ අලුත් වත්ත කියලා. මේ වත්ත අයිති දැනට නන්දා කියලා මහත්මියකට. ඒ නන්ද මහත්මිය මේ ගමේ හැමෝම දන්නවා. මේ ගමේ ඔක්කෝම කියන්නේ නන්ද අක්කා, නන්ද ඇන්ටි කියලා. එයා මේ ගමේ ගොවි ජන සේවා මේ සමිතියේ ගමේ තියෙන සමිතිවල ලේකම්වරියක් සහ බොහෝ සමාගම්වල මේ ගමේ ඉන්න සමිතිවල සභාපති සහ ලේකම් සංසුරු දන්න මහත්මියක් නන්ද අක්කා කියලා. මෙන්න මේ නන්දක්කලෑ ගෙදර ඒ නන්දක්කගේ මල්ලිට අයිති පොලිසිය සේවය කරලා මිය ගිය ඒ නන්දක්කට අයිති නන්දක්කගේ මල්ලිගේ නිවසේ තමයි මම ඉන්නේ. මේ නිවස අවුරුද්දකට බදු අරගෙන මාසකට රුපියල් 5000 ගානේ කුලිය ගෙවමින් ඉන්නේ. මේ ගෙදරට කුලිය ගෙවන්නේ මහනුවර අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානෙච්ච බිස්සුන් වහන්සේ නම. එතකොට ඒ බිස්සුන් වහන්සේගේ ආරාධනාවට තමයි මම ඊයේත් ඔය අස්ගිරි විහාරයේ අස්ගිරි පිරිවෙනේ පරිවෙනාධිපති හිමියන්ගේ යටතේ ඉන්න ඒ බිස්සුන් වහන්සේගේ ආරාධනාවට මම ඊයේ ඒ ආරණ්‍ය සේනාසනේ විවෘත කරන එකට ගියේ. හරි අමාරුවෙන් ගියේ. නොගිහින් බැරි කමට අපේ නෝනට හරි අමාරු නයි ඊයේ ගිහිල්ලා එනකොට වමනේ ගිහිල්ලා ඔය උඩුදුම්බර කඳු වංගුටිය ගන්නකොට අපේ නෝනට වයම පපුවේ දැවිල්ලා කිව්වා. ඒ පාර යෝගට් එකක් අරන් කන්න දුන්නා. යෝගට් එක කනකොටම මෙයාට වමනේ ගියා. ඉතින් වාහනේ නවත්තලා මම කරගෙන ඉතින් අපි ආවා. ඉතින් මේ ගමනට දිවුලපිටියේ ඉන්න ලංකාවේ බොහෝ අය ගන්න ඉංජිනේරු මහත්මෙක් තමයි වාහනයක් අරගෙන ඇහැල මාව එක්කන් ගියේ. එතුමා තමයි මට අන්තර්ජාලයේ මේ සියලුම දේවල් හදලා මේවා කළේ. එතුමා රැකියාවක් නැහැ. ඉංජිනේරු එක්ුණාට විශාල අනතුරක් වෙලා ඉන්නේ. නමුත් ඉතින් අපිට හදවතෙන් ආදරය නිසා උදව් කරනවා. ඉතින් නැවතත් මම මේ වීඩියෝ එකෙන් කියන්නේ නැවත මගේ මං ඉන්න තැනයි මගේ දුරකථන අංකයයි මගේ බැංකු account එකයි යහන් එපා. මේ නුවන් ජයවර්ධන මහත්මයාට එහෙම දොස් කියනවා නෙමෙයි. මම නැවතත් මං කියන්නම්. මම ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ප්‍රාදේශීය බල ප්‍රදේශයේ පොතුහැර පොලිස් වැයික්කියේ මාවතගම ග්‍රාම සේවා වැයික්කියේ අලුත්වත්ත කියන වත් නිවස ඉදමයිති නිවසේ නන්දක්කගේ ගෙදර. මේ ගමට ඇවිල්ලා ඇහුවාම නන්දක්කලා ගේ මොකද්ද කියලා ඕනම කෙනෙක් දන්නවා. ඒ තරමට නන්දක්ක මේ ගමේ ප්‍රසිද්ධ කෙනෙක්. ගමේ ගොවිකාරක සමිතිවල ලේකම්තුමිය නිසා. ඊළඟට මගේ දුරකථන අංකය 0.70390.28.35. ඊළඟට ඔය මීට අවුරුදු 3-4 වෘද්ධි එක්තරා දෙන්නෙක් තුන එකතු වෙලා බැංකු account එකක් හදුවා මට උදව් කරන්න කියලා. හැබැයි account එක හදපෙන්න රුපියල් 1000ක් දැම්මම ඊට පස්සේ ගැටුසහගත තත්ත්වයක් වුණා. ඉතින් තව
දාහ දෙදා තුන්දහ දානා ඉන්නවා උදව් කරපු අය මට මුදලින් ආධාර කරපු අය දන්නව ඇති. එතකොට ඉදිරි කාලයකදී මට මුදලින් ආධාර කරපු අයගේ සියලෝගෙම නම් මං එලි කරන්නම්. සමහර අය කියනවා අනේ මහත්තයා අපි සල්ලි දෙන බව කියන්නත් එපා කියලා. එහෙම අයත් ඉන්නවා. මේ ළඟදී මිස් කෙනෙක් කතා කරලා ගෙදර වීදමට තියෙන රුපි මහත්තයා දෙන රුපියල් 10,000 මට කියලා රුපියල් 1,000ක් ඒවල තුන මිස් කෙනෙක් කඳාලි පැත්තේ. ඒ වගේ අයත් ඉන්නවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝගේ නංගන් එලි කරන්නට කැමතිත් නැහැ. රුපියල් 1,000ක් දාලා ඒවල තිබුණා. ගෙදරට කෑම වීදමට දෙන සල්ලි කියලා මොකක් හරි හේතුවකින් මට ආදරය කරන අය මට ආදරය කරන්නේ මේ තියාග හෙළදරව්වලට. දැනුත් මේ මහත්තුල් දෙන්නේ තුන එක කතා කළා. හැමෝම කියන්නේ මේක එලි කරන්න කියලා. ඉතින් එලි කරන්න පැහැදිලිව කියලා තිබිද්දී මම පොත් 56ක් කියලා ලිපි ගාස් ගාලා මේ කතාව එලි කරලා තියෙනවා. නැවතත් කියන්නේ දැන් බැංකුව හොරණ ලංකා බැංකුවේ ගිණුම් අංකය 79,840,713. ලංකා බැංකුව 79,840,713. නම තියෙන්නේ P.A. ජයරත්න පී යකුරයි ඒ යකුරයි. පතිර ආරච්චිලාගේ කියන වාසිකම තියෙන හින්දා පතිර ආරච්චිලාගේ ජයරත්න P.A. ජයරත්න. අපේ නෝනාගේ නම දාලා තියෙනවා මේක කරන්ට් account එකක්. රත්නායක මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකා. රත්නායක මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ. ඒකේ කෙටි අකුරෙන් තියෙනවා RM බණ්ඩාර මැණික කියලා. එතකොට හොරණ බැංකුවේ අංකය වශයෙන් පොතේ සටහන් වෙනවා 0.54. අපි දැන් මේ පොල්ගහවට ආවට පස්සේ පොල්ගහවෙන් තමයි පොත අලුත් කළේ. පරණ පොත අලුත් කළාම අපිට පොල්ගහල බැංකුවෙන් ලැබුණ අංකය පොල්ගහල බැංකුවේ තියෙන අංකය තමයි 526. ඒවා අදාළද නැද්ද මන් දන්නේ නැහැ. මට ඕස්ට්‍රේලියාවේ ඉඳලා මිස් කෙනෙක් සල්ලි එවන්න මේ ඔක්කොම ඇහුවා මේවා. ඒ වහලම රුපියල් 10,000ක් ඉවලා තිබුණා. හොඳේ. එතකොට මේ ඒ මහත්මිය මාව දැන් අවුරුදු 15 30 ගන්න කෙනේ. නමුත් දුරකථන අංකය හොයාගෙන තියෙන දැන් බ්ලොක් එකෙන්. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මාව දැනගත්තත් මාව සම්බන්ධ කරගන්න බැරුව මාව මොකද මගේ පෙර ෆෝන් තියෙන මගේදර වැඩ කරන්නේ. ඒ බෑ බැටරි බැහැලා. ඒ ටෙලිෆෝන් ආයතන වලින් ෆෝන් දෙන්නේ නැහැ. ඉතින් දැනුත් මගේ 0.34 91 කියන ඒ ෆෝන් එක ගෙදර තියෙනවා වැඩ කරන්නේ නැහැ. බැටරි බැහැලා අලුතෙන් ෆෝන් එක මාරු කළාට පස්සේ ගෙනත් දුන්න ෆෝන් එකේ බැටරි චාර්ජ් එක බැටරි නැහැ. කරන්ට් එකට ගහගෙන අපේ කතා කරන්න ඕනේ. එළිය ෆෝන් එක අරන් එළියට එනකොට ඕෆ් වෙනවා. ඉතින් ඒක හදලා දෙන්න කියලා මහත්තුරු 10 දෙනෙකුට කිව්වා අපේ ගෙදර ආවයින් තාම නම් කරලා දුන්නේ නැහැ. මුදුම වැඩේ කියන්නේ මේ මට උදව් කරනවා කියලා ගෙදරට ඇවිල්ලා කියලා යනවා. නමුත් කෙරෙන්නේ නැහැ. මොකද්ද මන්ද ඒ හේතුව? ඉතින් දැන් මම මේ වීඩියෝ කරලා දානවා. දැන් තව ටිකක් වෙලා ගියාට පස්සේ පොල් බෑයක් ගහලා උයාගෙන හිමින් తీරුවේ මොනවා හරි කන්න ඕනේ. මේ දැන් නෝනත් පිටිපස්සේ ඉන්නවා. පේනවත් ඒ සමහර විට. ඉතින් ඕකයි කතන්දරේ. ඉතින් මේක පේනවද ඔයාලා? ඉතින් ඕකයි. දැන් මම මේ වීඩියෝ එක මෙහෙමම දැම්මේ මොකද සමහර විට වෙන හිතන්න පුළුවන් මේ කතා කරන්නේ ජයරත්න පත්‍රයාචි නෙමෙයි කියලා. ඊයේ අර පෙරේද මම බුද්ධයාගෙන කරපු ඒ සජීවී වීඩියෝ එකේදී යටින් ලියලා තිබුණා මේක මොකද මූපිස් එක. ඊට පස්සේ යටින් ආයෙ ලියලා තිබුණා මේ කවුද කොහෙද ඉන්නේ ඕ වගේ දේවල් තියෙනවා. ඉතින් මේක හේතුව මේ පුදුම වැඩේ කියන්නේ මේ මාව දන්නේ නැහැ මේ අලුත් සමාජය අය. ඉතින් ඔය අන්තර්ජාලයේ YouTube වල ගහන්නකො ජයරත්න පත්‍රයාචි කියලා. දැන් ලෝකේ හැමෝම භාවිතා කරනවානේ අන්තර්ජාලය. අන්තර්ජාලය ගහලා බලන්න ජයරත්න පත්‍රයාචි කියලා ඉංග්‍රීසියෙන්. එතකොට මගේ මං ඉන්න තැන ගෙදරේන මැප් එක Google මැප් එක තව දාපු වීඩියෝ 1000 ගාණක් ඇති. ඒ සෑම තැනකම තියෙනවා මේ කාල පරාසය වලට මං හිටපු තැන් වල ලිපිණියන්. ඉතින් මේක මොකක් හරි තියෙනවා මේ වීඩියෝ බලන්නේ නැහැ කට්ටිය. වීඩියෝ එක ඔන් කරලා ඉවරලා වචන දෙකක් අහලා වීඩියෝ එක වහලා ඊට පස්සේ අහනවා කොහෙද ඔබතුමා ඉන්නේ, ඔබතුමාට අපි උදව් කරන්නේ කොහොමද කියලා. මට උදව් කරන්න හරි මගෙන් අහනවා. ඉතින් මට තේරෙන්නේ නැහැ මට උදව් කරන්නේ මට කියන්න බැහැනේ. ඉතින් ඔන්න ඔක මේක තේරුම් ගන්න සමහර අය අහනවා ඔබතුමාට දැන් මට අකුරු ලියන්න බැහැ කවුරු හරි මට මේවා කියවන්න ලියවන්න කෙනෙක් ඕනෑ කියලා. පස්සේ ඒකෙත් අහනවා මේ ඔය පහුගිය කාලේ මේ අවුරුදු දෙකකට වගේ උඩදී දාපු වීඩියෝ වල මේ ඒත් අහන්නේ ඔබතුමාට උදව් කරන්නේ.
දැන් මිදුර පැහැදිලිව කියනවා මට අකුරු ලියන්න බැරි හින්දා අමාරු හින්දා ලැප්ටොප් එකේ ටයිප් කරන්න කෙනෙක් ඕනයි කියලා. එතකොටත් අහනවා මොකද්ද ඔබතුමාට කරන්න ඕනේ උදව්ව කියලා. ඉතින් ඒක මේ මිනිස්සුන්ට මේ මිනිස්සු මං හිතන්නේ හුඟක් අය මෝහණය වෙලා. මෝහණය වෙලා ඉන්නේ කියන දේ ඇහෙන්නේ නැහැ. එක්ක කියන දේ තේරෙන්නේ නැහැ. එක්ක කන් ඇහෙන්නේ නැහැ, එක්ක ඇස් තේරෙන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු සී සද්ධර්මයේ එක්තරා තැනක උපදේශ පාඨයක් තියෙනවා. ඔබ යමක් දැක්කෙහිද නොදැක්කාසේ සිටින්න. ඔබට යමක් ඇසුනේද ඔබ නැසුනාසේ ඉන්න කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කළා කියලා මේ අපේ බෞද්ධ ග්‍රන්ථවල තියෙන බුදුහාමුදුරුවෝ දේශනා කළකට බුද්ධඝෝසාමුදුරුවෝ විසින් ලියපු අටුවාටීකාවලයි අනිත් ඒවයි තියෙනවා මේ වාක්‍ය. ඔබ යමක් දැක්කෙහිද ඔබ යමක් දුටුවේද එය නොදැක්කාසේ සිටින්න. ඔබේ කනට ඔබේ දෙසාමන් වලට යමක් ඇසුනේද ඔබ නැසුනාසේ සිටින්න. මෙන්න මේ බුද්ධ පාඨය මේ අය අනුගමනය කරනවා දන්නේ නැහැ. හැබැයි ඔය බුද්ධ ධර්මයේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඔය අර්ථය ඔක වෙන පැත්තක් තියෙනවා. මේ කේලම් කීම් සහ වෙනත් පිළිබඳව කතාවක් තියෙනවා. ඒවට උපමා අටුවාටීකවල කතා තියෙනවා. දැක්කත් නොදැක්කාසේ ඉන්න කියන්නේ තමන්ගේ බිරිඳ කොල්ලෙක් එක්ක ඇඳ උඩක වාල්ලා ඉන්නවා. ඒක කට්ටිය දැකලා ගිහින් රත්තුමාට කියනවා මෙහෙමයි රත්තුමා ඔබතුමාගේ දේවිය මේ කොල්ලෙක් එක්ක ඇඳේ ඉන්නවා කියලා. පස්සේ රත්තුමා කඩුව අරගෙන එනවා මේ දේවිය බෙල්ල කපලා මරන්න. රත්තුමා එනකොට අවුරුදු 24 විතර කොල්ලෙක් එක්ක මේ ඇඳේ ඉන්නවා මේ කාන්තාව රත්තුමාගේ බිරිය. පස්සේ බලනකොට දැන් කපන්න හදන බෙල්ල කපන්න හදනට අහනවා කවුද බල මේ කොල්ලා කියලා. එපා කියනවා ස්වාමිනේ මේ ඔබතුමාගේ පුතා කියලා. මීට අවුරුදු 26 උඩදී ඔබතුමා මාව තරණ පාවා ගත්ත දවසේ ඒ එකතු වෙච්ච දවසේ හැදිච්ච දරුවා තමයි මේ. ඔබතුමාට මතක් වුණේ දැන් අවුරුදු 25කට පස්සේද කියලා අහනවා. මේ අටුවාවේ තියෙන කතා. ඉතින් ඒ වගේ සමහර විට මේ ජයරත්න පදරාජි කියන දේවල් ඇහිලා නැහිලා ඉන්නවද දැකලා. දැන් මම මේ අසනීපලා නොන්ඩි ගගා හැරමිට්ටෙන් ඇවිදයිද මේ පහුගිය දවස්වල මේ හරකෙක් කරගෙන මම මේ ටිකේ බැඳ බැඳ හිටියා. ඒව පවා දැම්මා මේ නොන්ඩි ගගා හැරපින්නේ මම ඇවිදින්නේ. දැන් පෙරිය කඩුව විහාරයේ පූජා භූමියේ ශිලාලේක නෙලි කරේ දෙන්නේ ළමයි කරේ නැගි අත්වල එලිලා කියලා. ඒවා වීඩියෝ දැකලා ඇති. නමුත් මේක පේන්නේ නැද්ද? එක්කෝ පෙනිලා නොපෙනුනා වගේ ඉන්නවද? දැකලා නොදැක්කාසේ ඉන්නවද? කියන දේ ඇහිලා නැහුණාසේ ඉන්නවද කියලා. දැන් මට ඔය ධනුෂ් බ්ලොග් වීඩියෝ නාලිකාව හරහා ඒ වීඩියෝ ටික බලලා තිනවනේ රස සංඛ්‍යාත ගානක්. කොමෙන්ට් තිනවා 1000 ගානක්. ඒ හැම එකම මට උදව් කරනවා උදව් කරනවා උදව් කරනවා උදව් කරනවා කියන ඒවා තිනවා මං හිතන්නේ 1000ක් විතර. හැබැයි තාමනම් කවුද මට කියන්න කවුරු හරි කියන්න බලන්න පුළුවන් නම් ඔය මේ දැන් මේ වීඩියෝ එක ඊළඟට මම අර ගම්මුල ළමයාට කියලා මෙයා හදලා දායි. මේ ඒ ළමයා අද ඒ ළමයා විශේෂ ගවේෂණයක් කරනවා ගුවන් යාන තුටුපලකට. ඒ නිසා මට දැන් කෝල් කරලා කතා කරලා කීවා උදේ රාහුල් රත්නමාර සම්බන්ධ ලංකාවේ තියෙන විශාලම ගුවන් තුටුපලකට අද ඒ ළමයා යනවා ඉරි දවසේ. ඉතින් ඒ ළමයාට මම මේ වීඩියෝ එක නැවත හදලා දාන්න කියලා කියනවා YouTube වලට. කට්ටිය දැනුවත් වෙන හින්දා මම ඒ ළමයාට ඒ අදහස කීවහම ඒ ළමයා කිව්වා මහත්තයා පේන්නේ මේ වීඩියෝ කරන්න කියලා. ඒ නිසා මම මේ අර ෆෝන් එකට ගහන්න ස්ටෑන්ඩ් එකක් ගෙනත් දුන්නා මට මතුකම බැලවත් ඉඳලා ආපු ළමයා. ඒ ස්ටෑන්ඩ් එක ගාලා මේ මිදුල ස්තෝප්පේ මේ බැම්මුඩ තියලා සෙල්ෆි ෆොටෝ ගහන ක්‍රමයට කැමරාව මගේ පැත්තට හරවගෙන මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් බොහෝ අය ආදරය බදාගෙන හදවතින් ආදරය කියන සමහර ලයික් තියෙනවා, පේනවා, කොමෙන්ට් තියෙනවා. නමුත් මට පේන්නේ නැහැ කියවන්නේ ලං වෙලා බැලුවොත් මගේ මූණ පෙනේ. තමිලා ඉඳුනේ ආදරය කියලා තියෙනවා හදවතින්ම. අමිල ඩයස් බුදු සරණයි කියලා තියෙනවා. අමිල ඩයස් ආයි තියෙනවා. ඉතින් ඒ වගේ ඔන්න පැහැදිලිව කීවා මේ මහා ගොඩක් වැල් බයිලා ගහන්න ඕමනාවක් නැහැ. කතාව මං කිව්වා මං ඉන්න තැන ලිපිණිය කිව්වා. නැවතත් මේ වීඩියෝ වලින් අහන්න එපා මගේ ලිපිණියයි දුරකථන අංකයයි බැංකු account එකයි. ඉතින් කොච්චර කිව්වත් මදි හින්දා ආයෙත් උන්නම් කියන්නම්. 79840713 ලංකා බැංකුව PA ජයරත්න RM බණ්ඩාරමණික ගිනුම
මගේ දුරකථන අංකය මේ තියෙන ෆෝන් එක, මෙන්න මේ ෆෝන් එක, මේ තියෙන මේ ෆෝන් එක, මේ ෆෝන් එක, මේ ෆෝන් එක පේනවානේ. බිම වැන්නාම පතුරු ගලවලා විසිරෙන ඉඳලා රබර් පටියක් දාලා තියෙන මේ. මෙන්න මේ ෆෝන් එකේ නම්බරය තමයි මේකේ තියෙන සිම් කාඩ් එකේ නම්බරේ 0.70යි 390යි 28යි 35. දැන් මම මේක වීඩියෝ ගත කරන ෆෝන් එක මට ගිය මාසේ ගෙනත් දුන්නේ දුර රටක ඉන්න මහත්මයේ ලංකාවට ආපෙලව ඒ කෑගල්ලේ. අද හවසට එනවා කියලා කීවා කළුබල රෝහලේ ડોක්ටර්ලා දෙන්නේ. ඒගොල්ලෝ ආවොත් ඒගොල්ලෝත් එක්ක කතා බහ කළා. මේ අපි දැන් නැගේ සැපතුක බලන්න කොහෙන්නේ. ඒගොල්ලෝ කැමති වුණොත් එහෙම ඉතින් වීඩියෝ එකක් දානවා. අකමැති නම් දාන්නේ නැහැ. චරිතවලට හානි වෙන්න බෑනේ ඒ නිසා. එහෙමනම් ඔන්න කීවා නැවතත් වීඩියෝ වල කමෙන්ට් වලින් මං ඉන්න තැනයි account නම්බරයයි ටෙලිෆෝන් නම්බරයයි යහන්න එපා. මම කියන්නේ මොකද්ද කියන එක හොඳට හත් අට පාරක් හිතලා ක්‍රියාවේ යම් දෙයක් සජීවීව ක්‍රියාවෙන් කරන්න වැල් බයිලා ගහලා නම් වැඩක් වෙන්නේ නැහැ. දැන් හැමෝම කියනවා මේ ඔබතුමා මේවා එලි කරන්න ඕන. ඉතින් එලි කරන්නම්. ඉතින් ඔය බඹරකල ඒවා එලි කලේ මම තමයි. ඔය බඹරකල මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්බිනිය බඹරකල රජමහ විහාරයේ මහා වනාන්තරයේ සංගවිච්ච සෙල්ලිපි මම එලි කලේ 2, 3, 4, 5, 6, 7 ගිහිල්ලා මම එලි කලේ. නැතුව වෙන කවුරක්වත් මේවා එලි කලේ නැහැ. ඕවා පේන්නේ නැතුව තිබුණේ සෙල්ලිපි. දූවිලි වැහිලා කුඹල්ලු බැඳලා ඊළඟට ගල්වල දියසෙවිල් හැදිලා ගිහින් ඔය සුද්ධ කරලා කරපු හැටි දන්නේ මායෙක් ගිය කල්තර ආර්.ජී. එකේ ප්‍රධාන මහතුරු දෙන්නා තුන්දෙනයි ඔය බඹරක රජමහා විහාරයේ අම්පාරි ළමයෙක් හිටියා. ඒ ළමයායි තමයි දන්නේ. නමුත් ඔය බඹරක රජමහා විහාරයේ ඇකිරියේ මහින්ද හාමුදුරුවත් දන්නේ නැහැ. එයා එළියට ආවෙත් නැහැ. මම ඔය වහලවල උඩ නැගලා උළු කට කට ගාලා උළු කැට කන්නකොට උන්වහන්සේ ආවෙත් නැහැ. උන්වහන්සේ දෙල්ලිපි දැකලත් නැහැ. මම තමයි උන්වහන්සේට ගිහිල්ලා උන්වහන්සේව බඹරක රජමහා විහාරයේ ඇකිරියේ මහින්ද හාමුදුරුවන්ව මං ඉස්සරම යනකොට කොල්ලා පොඩි කොල්ලා හිටියේ. දැන් ලොකුයි ඉතින් ලොකු නායක හාමුදුරුවෝ ඉන්න කාලේ නායක හාමුදුරුවෝ අපවත් වෙන අවුරුදු 5කට වගේ පෙර. ඊට පසුව එයා ඔය කන්දර එක ගිහිල්ලා සෙල්ලිපි පෙන්නුවේ මම. ඉතින් ඒකයි කතාව. නැතුව ලංකාවක සමාධියෙන් දැකලවත් එහෙම නෙමෙයි. මේ ඒක බඹලක රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති ඇකිරියේ මහින්ද හඳුරු දන්නවා. තව ස්වාමීන් වහන්සේලා දෙන්නේ සුදුනේ දන්නවා. එහේ හිටපු ඔය මාතලින්ද ලාභ හොඳ උස මහත බඩ තියෙන හාමුදුරු එහෙම දන්නවා. තව පොඩි හාමුදුරු දන්නවා. ඉතින් මිහිලිගම පැත්තේ ඉන්න සමහර අය මේක දන්නේ නැහැ. ඒකයි මේ තියෙන ගැටලුව. මේක මං හිතන්නේ මිහිලිගම ගමේ දෝෂයක් මං හිතන්නේ. නැතුව මං දැන් කාටවත් මං දොස් කියන්නේ නැහැ. ඒ නිසා මේවා තවත් එලිබෙහෙලි කරන්න ශිලා ලේඛන ඒ ගල් මාලිගාවල් ලේඛන සහිත එලි කරන්න ඒ උමනා ඒ ආකාරයට වැඩ ටික සිද්ධ වෙන්න ඕන. එහෙම නොවී මේ වැඩ කරන්න බෑ. මම දැන් ඔය මට පුරායිද්දයක් උම තාරි ස්ථානතුර නැතුව මම බොහෝ දේවල් එලි කරලා තියෙනවා. ඔය අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරෝපතානේ දියතිත්ත වැව කියන මහා ඝන වනාන්තරයේ හොරෝපතානේ දැන් කිලෝමීටර් 28ක් ගිහිල්ලා නැවත කිලෝමීටර් 7කට පයින් යන්න ඕනේ. ඒවැ ගිහිලා පොලිසියේ සිවිල් ගුවන් සිවිල් හමුදාව සිවිල් ග්‍රාම ආරක්ෂක නිලධාරීන් සිවිල් සේවා ඒ ළමයි පොලිසිය හමුදාව එක ඔය දියසිත්තවාව ගිහිලා මහා ඝන වනාන්තරයේ සෙල්ලිපි 217ක් එලි කරගත්තා. බුදුන් සම්බන්ධ සෙල්ලිපි ඒ එකක්වත් එලි ගිහිල්ලා පරේක්ෂණය කළා, ගවේෂණය කළා, ලෝකෙට මුදා හැරලා බුස්සල්න පත්‍රයෙන් ලියලා මේවා එලි කළේ මට පුරාවිද්‍යා කුමතාල ස්ථාන තුල තිබිලා නෙමෙයි. මම සුවාදීන පුරාවිද්‍යා ගවේෂකයෙක් විදිහට මම කළා. ඔය මන්නාරම් දිස්ත්‍රික්කයේ පරේක්ෂණ කොට පුරාවිද්‍යා පාරමිතෙන් අවසර අරගෙන ඒ අවසර පත්‍රිකා එක ගිහලා තමයි මේ පරේක්ෂණ කළේ. පුරාවිද්‍යා ගවේෂණ වලට පත්‍රිකා ගන්නවා සහ අවසරයක් අරගෙන ඒ අවසරේ ෆොටෝකෝපි 5-6ක් ගහලා ගිහින් ඒ ගමේ පොලිසියට දීලා, ග්‍රාම සේවකට දීලා, ගමේ අයට දීලා, ගමේ ඒ විහාර භූමියට අයට දීලා දැනුවත් කළා තමයි මම මේ පරේක්ෂණ කළේ. දැන් මේ වීඩියෝ එක අහන මේ ඔය කට්ටියට ගවේෂණය කරන්න කැමති නම් මේ බය වෙන දෙයක් නැහැ. කෙලින්ම යන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ගන්න ඔයාලට ගවේෂණය කරන්න අවසර පත්‍රයක්.
පුරාවිද්‍ය අධ්‍යක්ෂක ජනරාල් ලස්සන් කරලා දෙනවා. එතකොට ඒ ගවේෂණය කරන ස්ථානයේ නම ලියන්න ඕනේ. දැන් අපි උදාහරණයකට කියන්නකෝ, ඔයගොල්ලෝ ගවේෂණය කරනවා කියලා පෙරියකඩුව රජමහා විහාරේ. එතන පුරාවිද්‍ය අධිපාරමෙන්තුව කියලා පෙරියකඩුව රජමහා විහාරේ ගවේෂණය කරන්න කියලා ගවේෂණ ඒක ඉල්ලා ගන්න අවසර පත්‍රයක්. ඒක දෙන්නේ දවස් 7ක් ඇතුළත විතරයි. දවස් 7ක් ඇතුළත මේ ඉස්සර දිවිත ක්‍රමය මම මේ කියන්නේ දැන් දන්නේ. ඒ දවස් 7 ඇතුළත යන අයගේ නංගන් ඕනේ. කවුරු හරි ආරම්භල යනවා නම් එයත් එක්ක යන දෙන්න තුන්දෙනාගේ නම් ටික දීලා ඊට පස්සේ ඒ ගවේෂණය කළා, ඒ ගවේෂණ වාර්තාව නැවත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ගෙනත් දෙන්න ඕනේ. ගෙනත් දීලා තමයි ප්‍රකාශනයටපත් කරන්න ඕනේ. ඉතින් නමුත් එවකට ඒ කාලේ හිටපු ආචාර්ය තෙන්රදිසානක මහත්මයා, ආචාර්ය සිරිහමන් විජේතුංග මහත්මයා හැම මාත් එක බොහොම හිතවත්. එතකොට කටුගේ හිටපු හේමගේ මහත්තයත් එහෙම මා එක බොහොම හිතවත්. ඉතින් ඒගොල්ලෝ අපේ හිතවත්කම හින්දා අපි ඒවා හරි ලෙහෙසියෙන් කරගත්තා. අද වුණත් ඔය මණ්ඩාවල මහත්මයා තමයි පුරාවිද්‍යා අධ්‍යක්ෂක දෙවියන් ඉන්නේ. දැනුම පිළිබඳ ගැටලුවක් තියෙනවා. නමුත් ඕනම කෙනෙකුට යම් භූමියකට ගිහිල්ලා බය නැතුව පොලිසියෙන් ඇල්ල අත්අඩංගුවට ගන්න නැති වෙන්න ගවේෂණය කරන්න පුළුවන්. ඒකේ ක්‍රමවේදය තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ගන්න අවසර පත්‍රයක් ගවේෂණයට අරගෙන ඒ නීති රෙගුලාසි වලට අනුව ගවේෂණය කරලා යන්න. කිසි දවසක ඔයාලට වරදින්නේ නැහැ. ඔය කැලේ කියලා පෙරලිපි කියවන්න ගියායි කිව්වම නිදන් හාරන්න යනවා කියලා පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවනේ. පොලිසියෙන් අත්අඩංගුවට ගන්නේ නැහැ ඒ ක්‍රමයට ගියොත්. නමුත් මේ සංගවිච්ච මහා ඉතිහාසය කැණීම් සමග එලි කරන්න ඔය වැහිලා තියෙන ගල් දොරවල් අරගෙන මහා විශාල රත්තරන් බුදු පිළිම, තව බොහෝ දේවල්, රත්තරන් සඳකඩ පහන්, රත්තරන් පහන්, ඒවා එළියට ගන්න බෑ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් තනතුර නැතුව. මොකද එහෙම ගත්තොත් නිදන් හැරුවා කියලා අත්තනකට ගන්නවා. ආයි කෙලින් මුකුත් කතාවක් නෑ. කෙලින්ම අවුරුදු දෙකක් හිරේ අච්චු. ඊළඟට පොළව කැණීම් කරන්න කිසිම කෙනෙකුට ලංකාවේ අවසර නැහැ. ඒ අවසර තියෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්ගේ නියෝගය අනුව ඒ අවසර පත්‍ර ලාභීන් සහ කැලණිය විශ්වවිද්‍යාලයේ පත්‍යාස උපාධි අධ්‍යනාන්තයේ මහාචාර්ය රාජසෝමදේව මහත්තයාට පමණයි ඒ බලපත්‍රය අතේ තියෙන්න ඕන. නැත්තම් රිමන් කරනවා. මේවා තේරුම් ගන්න මේ අපේ අය. ඉතින් වැඩ කරන්න බය වෙන්න එපා. අවංකව වැඩ කරන්න, ලිඛිතව වැඩ කරන්න, ප්‍රායෝගිකව වැඩ කරන්න, සජීවීව වැඩ කරන්න, සිහියෙන් ඉන්න. එතකොට වරදින් නැහැ. හැබැයි කොච්චර හොඳ කළත් කවුරු හරි කෙනෙක් දුරකථනයෙන් පොලිසියට කෝල් එකක් දැම්මොත් ඇවිල්ලා අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට අරගෙන දවස් 14ක් රිමන්ඩ් කරනවා. පසුව තමයි නඩු කතා කරන්නේ. වරද කරුද නිවැරදි කරුද කියලා තීරණය කරන්නේ පසුව. දැන් මාව රිමන්ඩ් එකට ගත්තා විතරයි ලංකාවේ ජීවත් වෙන බොහෝ අය මාව වරදකාරයා කරලා ඉවරයි. දැන් අවුරුදු 10ක් 12ක් වෙනවා. තාම නඩු යනවා. මතකම උසාවියේ. තාම තීරණයක් නැහැ. නීතිපති වාර්තා දාලා තියෙන්නේ. සමහර YouTube නාලිකා කරන අය කියනවා ස්ත්‍රියක් දූෂණය කරලා පතරාච්චි ඒ නඩු වාර්තා ඒගොල්ලෝ ගාව තියනවලු. ඉතින් මට කියන්න තියෙන්නේ මම හරි සතුටුයි. ඔය විභජ්‍යවාදී සංගම්වල අවශේෂ බලු නකුට සහ ඒවට කත් අදින උන්ට සහ හැගුණ විපස්සී හාමුදුරන්ට පස්සෝ ලියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හඟුරන් කියලා දෙනන්ද හාමුදුරන්ගේ ගෝල බාලයින්ට එවකට සහ දැනුත් ඉන්නා වූ ඒ අයට කියන්නේ පුළුවන් නම් ඕනම කෙනෙක් ගල්කිස්ස උසාවියේ මායක අවුරුදු 10ක් නඩුකුව හැගුණ විපස්සී හාමුදුරන්ගේ නඩුවේ නඩු වාර්තා පෙන්වන්න කියන්න. මතුකම උසාවියේ නඩුවට දැන් අවුරුදු 12ක් වෙන්න වෙනවා. පුළුවන් නම් කෙනෙකුට නඩු වාර්තා පෙන්වන්න කියන නඩු වාර්තා පෙන්වන්න නඩුවක් කතා කරලා නැහැනේ. නීතිපතිට යවුවා අවුරුදු 10ක් ගියා නීතිපති වාර්තා එව්වා නඩු දාන්න බෑ කිව්වා. හැගුරු පැත්ති ආන්දර බොරු කිය කිය හිටියා. හැගුරු පැත්ති ආන්දරංග රිමන්ඩ් කරන්න හදනකොට හැගුරු පැත්ති ආන්දරංග වරෙන්තු කළා උසාවියට එන්න නැතුව. ඊට පස්සේ හැගුරු පැත්ති ආන්දර නඩුව ඉල්ලලා අස් කරගත්තා. නඩු කතා කරේ නැහැ. ඒක නිසා තමයි නඩු වාර්තා නැත්තේ. තේරුම් ගන්න කෙනෙක්ව රිමන් කරලා රිමන් එකේදී පළවෙනි නඩුවාරෙදී නඩුකාරතුමා නීතිපති වාර්තා කියලා දැම්මට පස්සේ
අවුරුදු 10 12 15 යනවා නීතිපති වාර්තා එන. නීතිපති වාර්තා එනකම්ම ඉතින් විත්තිකරු උසාවිය යන්න ඕනේ. නමුත් වරදකරු වෙලා නැහැ. නමුත් ලංකාවේ ජනතාව ජයරත්න පදරාජ්චිව වරදකරු කළා නීතිපති වාර්තා එන්නත් කලින්. අපේ YouTube නාලිකා කරන ලෝකයේ ඉහළම බලශක්තිය තියෙන කෙනා අපිට කියනවා ඔය පදරාජ්චියාට නඩු තියන්නේ ගෑනු දූෂණය කළා, ගෑනුන්ට අපචාරය කළා අය. ඒ නඩු වාර්තා ඔක්කොම එයාගේ අතේ තියෙනවලු. ඉතින් මම ලංකාවේ සමස්ත ජනතාවට කියන්න කියනවා, අභියෝග කරනවා, පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මම දිනයක් දෙන්නම්. මේ 2020 මාර්තු මාසේ අද දෙවෙනිදාද කොහෙද මං හිතන විදිහට මේ නෑ අද පළවෙනිදානේ. එතකොට පුළුවන් නම් දවස් 10ක් දෙන්නම් මේ මාසේ 10 වෙනිදාට. පුළුවන් නම් ඔය නඩු වාර්තාවක් කරන් රිපෝට් නඩු වාර්තාවක් ගෙනලා දැක්ක මට ගෙදර පෙන්වන්න, නැත්නම් YouTube එකක් කරලා පෙන්වන්න, එහෙම නැත්නම් Facebook වල මුදාහරින බලන්න. මම අවුරුදු 10ක් නඩු කියපු ඒවා මාව වරදකරුවෙක් වෙලා පියනවද, එහෙම නැත්නම් ඒ නඩු වාර්තාවක් පෙන්වන්න බලන්න. එතකොට මිනිසුන්ට තේරෙවි කතාව. මොකද මඩ ගහන්න ඕන වුණාම ගහනවා. දැන් ඊයේ එක වීඩියෝ එක දාලා තොප්පිගල කතාව. ඒක බොරු කියලා වෙලා ඒකට දාලා තිනවා වෙන වීඩියෝ එකක් බලන්න කියලා. බලනකොට ඒ වීඩියෝ එකේ තියෙන වෙන කතාවක් පිටරටවල පාලම් තියෙන්නේ. ඉතින් ඒ YouTube නාලිකාව කරන හාදයාගේ ඒ පේජ් එක ජනප්‍රිය කරගන්න මිනිහා අරව දානවා. ඉතින් ඒ වගේ තමයි. ඉතින් මේ ලංකාවේ ඉතිහාසය එලි කරන්න හදන්නේ නැතුව වෙන මගුලක් නෙමෙයි. ඒකට මඩ ගහන්න එපා. උඹලාට මේ ජාතිය නැති වෙනවා. මේ රට අහිමි වෙනවා. මේ රටේ ඉතිහාසයක් නැත්තම් ඉදිරි ගමනක් නැහැ. මේ රට අන්‍ය ජාතීන් අයිති කරගෙන යනවා. මේ මේ වනාන්තර තියෙන මහා පර්වත, ඔයගොල්ලෝ දන්නේ නැතුවර මහා විශාල පර්වත තියෙනවා චෛත්‍ය. අක්කර 10000 ගණන් මහා පර්වතවල චෛත්‍යයන් තියෙනවා. මුළු කන්දම අල්ලලා චෛත්‍ය හදලා තියෙන්නේ. ඒ වගේ චෛත්‍ය මේ රටේ තියෙනවා. අදත් තියෙනවා. හැංගිලා. ඔය කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගලෙන් ඉබ්බගමු පාරේ ලිහිණි මහල කියන ගමේ ඔය දැන් ගාමට් පැට්‍රේරියක් පවත්වන තැන. මොකද්ද මම දන්නේ ගාමට් එකේ නම, විශාල ගාමට් එකක්. ඒ විශාල පොල්වත් තියෙනවා. පොළොයාට පසින් නිර්මාණය කරපු චෛත්‍යය. තව උඩුදොම්බර තියෙනවා පසින් නිර්මාණය කරපු චෛත්‍යය. වරකපොල තියෙනවා ගලින් නිර්මාණය කරපු චෛත්‍යය. මේ මං ඉන්න ගමේ තියෙනවා ගලින් නිර්මාණය කරපු චෛත්‍යය. තව ඒ වගේ දේවල් තියෙනවා. එතකොට පැලවත්තේ ඔය විද්‍යාරාම පිරිවෙනේ මීගා තැන්නේ තියෙනවා කළු ගලින් හදපු චෛත්‍යයක්. ඒක නම් මෑත යුගයේ එකක්. අරවා එහෙම නෙමෙයි, මහා කඳු, මහා විශාල කන්ද එහෙම්මම කපලා චෛත්‍ය නිර්මාණය කළා. එතකොට ඒ වගේ චෛත්‍යයක් මතු කරගත්තා රඹුක්කන කුරුණෑගල දිස්ත්‍රික්කය, කෑගල දිස්ත්‍රික්කය සම්බන්ධ මායිම් සීමාවල රඹුක්ක දැලිවෙල. දැලිවෙල චෛත්‍ය නිර්මාණය කරගෙන තනියම මුළු කන්දෙන් කන්ද කපලා තමයි කන්දෙන් හැදුවේ. කන්දෙන් හදලා තියෙන චෛත්‍යය. ඉතින් ඒ වගේ අපිට අවුරුදු ලස්ස ගානකට බලා පැරණ යුගයක මං හිතන්නේ මුහුත බුදුගේ කාලේ වෙන්න පුළුවන් නිර්මාණය කරපු චෛත්‍යය තමයි ඔය තොප්පිගල කියන්නේ. ඉතින් තොප්පිගල කියලා මිනිස්සු පටලවා ගන්න එපා. ඔය යුද්ධය කරපු තොප්පිගල තොප්පිගලයි ඔය කියන තොප්පිගලයි පටලවා ගන්න නැතුව මේ හොඳට අධීක්ෂණය කරන්න, ගවේෂණය කරන්න, නිරීක්ෂණය කරන්න, අවසානට දෙන්න නිගමනයක්. එකපාරට වීඩියෝ එකක් දැක ගමන් මඩ ගහන්න එපා. ඒ වීඩියෝ එක හොඳට අහන්න, ලිපියක් ලියලා තිබුණා ලිපිය කියවන්න හතර පාරක් කියවලා බලලා තීරණය කරලා තමයි මේව ගන්න ඕනේ. එක දැන් සමහර අයට නියෝග දීලා තියෙනවා. සමහර අය ජයරත්න පදරාජි නමින් පෝස්ට් එකක් දැක්කනම් ගහපිය මඩ. මට මඩ ගහන්නම දාලා තිනවා 4500ක් විතර. Facebook නාලිකා වලින් මට මඩ ගහන්නම 4500ක් දාගෙන පහුගිය කාලේ 1800ක් එකට එක දිගට මට ඒකාබද්ධ වෙලා ගැහුවා. මං ඔන්නම් ඒ ඔක්කොම ඒ 4500ෙම නම් කියන්නේ මං නම් ලියාගෙන තියෙනවා. මං ඒවා අධ්‍යයනය කළා. මං පාඩුවේ ඉන්නවා. ඒකයි මම තීරණය කළේ ජයරත්න පදරාජි නමින් පේජ් වහලා මේ රිදී බන්දේසි කියන පේජ් එක මම කළේ. දැන් මං ඔයාලට මේ කතා කරන්න රිදී බන්දේසි කියන Facebook නාලිකාව ඔස්සේ. ඕකයි අත්ව කතාව. ඒ නිසා හැමෝටම සිහිබුද්ධියෙන් වැඩ කරන්න, සත්‍යක මත කියලා සොයා ගන්න. 2000 2000ට පෙර
මේ බුදුහා 2000ට පෙර, يعني අදට අවුරුදු 20කට පෙර බුදුහාඳුරු ලංකාව උපන්නා කියලා ලිපි ලේඛන ලියපු අයත්, සෙල්ලිපි පිළිබඳ ලිපි ලේඛන ලියපු අයත්, දැන් ඔය පොත්පත් වෙන ලිපි අයත් මේවා මූලිකය කවුද කියලා හොයලා බලන්න. මට නම් ඉතින් මුදුනා වෙලා යන්න කිසිම උවමනාවක් නැහැ. ඉතින් මේ සමහර අයට තියෙනවානේ මුදුනා වෙලා යන්න ඕනේ තමයි. මුදුනා වෙලා යන්න මම තමයි මුදුනා. ඒ නිසා නම්බර් එක දාගන්න ඕනේ ඒගොල්ලන්ට. මට නම් එහෙම නම්බර් එක දාගන්න කියන මානසික අසනීපයක් නැහැ. උදාහරණයක් කියනවා මීවන පලානේ සිද ධම්මාලංකාර හාමුදුරනේ නම්බර් එක දාගන්න ඕනේ. සිසිල රවීන්ද්‍ර පෙරේර මහත්තයා නම්බර් එක දාගන්න ඕනේ. එතකොට පී දයාරත්න කියන මහත්මයා නම්බර් එක දාගන්න ඕනේ. එතකොට ගයාන්සඳ කැලුම්ටත් නම්බර් එක දාගන්න ඕනේ. සූර්යගුණසේකර මහත්තයා නම්බර් එක දාගන්න ඕනේ. නීල්කිරියල්ල මහත්මයා නම්බර් එක දාගන්න ඕනේ. මිරැන්ඩෝ වේසේකර ආචාර්ය මහාචාර්ය මිරැන්ඩෝ වේසේකර මහත්මයා නම්බර් එක දාගන්න ඕනේ. හැබැයි මට නම් නම්බර් එක දාගන්න උවමනාවක් නැහැ. ඔය සියලුම දෙනා මම මේ මෙතෙක් නම් කියව සියලුම දෙනා මේ ඉතිහාසය කතා කරන්නේ මම ලියපු පොත්පත් වීඩියෝ පරේෂණ මම ඒගොල්ලන්ට දීලා මේ රටට හෙලි කරාට පස්සේ එය දන්නෝ දනිති නොදන්නෝ මට මඩ ගැසති මට ගැහුවා නැහැ මට කොච්චර මඩ ගැහුවා තියල්වා නැහැ මොකද මට වැදුනට මට මඩ වැදුනට ගැටලුවක් නැහැ ඒක නිසා තව ඉතින් කියන්න දෙයක් නැහැ දැන් විනාඩි දැන් ගොඩක් වෙලා කතා කළානේ ඉතින් ඒ නිසා දැන් ඇවිල්ලා 10යි 9යි වෙලාව. එතකොට 10යි 9යිනේ. එතකොට 10යි 9යි අපි 9යි 33ට 9යි 30ට පටන් ගත්තේ. ඉතින් ගොඩක් වෙලා කතා කරපු නිසා හැම දිනකටම ආයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ආයු බොහෝවන් සුබ දවසක්. සැමටම සම්මා සම්බුදු සරණයි. රාවණ මහරජතුමාගේ ආශිර්වාදය හැමටම ලැබේවා. මම නවතිනවා.